මගේ තුදු බෝලේ තාත්ති අද කොහෙද යන්න හදන්නේ? අපි යම්මේ. පුංචි සංජි මාමා එක කොහෙද නන්නේ? සිනාවෙන්ද? අයියා නේචර් විලා. උංග කාලෙකින් හම්බෙන විවේකයක් අරගෙන ඔන්න අපි ගියා චූටි රව් මක් දාන්න. එයාටත් සෑහෙන සතුටුයි නේද? මැනිකේ ඔයාගේ පරම්පරාවේ යාළුව ටිකක් ඉන්නවා මේ. අපේ පරම්පරාව එහෙම ආයේ නැහැ. කොහොම කිව්වත් අපි හැමෝම පැවතගෙන ඉන්නේ මෙයාලගේ පරම්පරාවෙන් කියලා තමයි කියවෙන්නේ නේද? කොහෙන් කොහොම ගියත් අම්මගේ දූගේ කෝලන් ටිකරම් බලාගෙනම ඉන්න වෙනවා මට. අපි එයාලගේ භාෂාව දන්නේ, එයාලා අපේ භාෂාව දන්නේ. ඒ වුණාට පොඩි අයගේ භාෂාව එකයි කියනවනේ. ඒගොල්ලෝ කතා කරන හැටි බලන්නකෝ. එයාට පිටරටක යාළුවෝ ටිකක් හම් වෙලා මෙයන් බලන්න. හරියටම අඳුරන්නේ නැති වුණත් ඒ අය හරිම සුහදශීලී. මේ ඉන්නේ රංජු මාමා. හරිද? මේ ඉන්නේ සීයා. මේ ඉන්නේ මම. ඔයාකෝ එක જાති අය එක ළඟ හම්බ වෙනවා කියනවනේ. ඔය ඉන්නේ. මේ තියෙන්නේ කිරලා. ඉතින් කිරලා කියන්නේ මං හිතන්නේ මේ දකුණු පළාතට එහෙම එකක් නෑ. මේ ගමුවෙත් තියෙනවා. බොරු කියන්න එපා. හරිද? මේ කිරලා කියන්නේ මේ කඩලාන ආශ්‍රිතව හැදෙන නේද? එහෙම අස්සමනස පළතුරක්. ඔයා කිරල ඕනේද? කිරල. ගලවන්න එපා පුත්තේ. එයාට කිරල නෙමෙයි මොනව පෙන්නුවත් ඒක ගලවගෙන ගෙදරින් එන්නම තමයි එයාගේ හිත තියෙන්නේ. හරිද? ඒක හරිම ලස්සන සුන්දර පරිසරයක්. ඇත්තටම මේ හදවතට දැනෙන මොහොතක් ගත කරන්න හම්බුණා මගේ පවුලයාත් එක්ක. ඉතින් මේ වාඩු පාඩුවේ ඉතින් ඔයාලත් පුළුවන් වෙලාවක ගිහිල්ලා බලන්න හරිම ලස්සන අපූරු තැනක්. අපි හමු වෙමු ආයෙත් මේ වගේ ලස්සන බ්ලොග් එකක් එක්ක. කෙනෙකුගෙන් ඇහුවොත් ඔයාගේ ජීවිතයේ වටිනම දේ මොකක්ද කියලා, ඒ පවුල කියලා තමයි ඕන කෙනෙකුගේ උත්තරේ වෙන්නේ. පවුල. ඒක හරිම සුන්දර බැඳීමක්. හරිම ආදරණීය දවසක් ගත වුණා මගේ පවුල ඇත්ත එක්ක. ඉතින් ඔන්න ආයෙ දවසක ලස්සන බ්ලොග් එකකින් අපි හමු වෙමු. ආදරේ හැමෝටම.